ලෝකේ මේජර් කැමරා බ්‍රෑන්ඩ්ස් හැම එකක්ම වගේ APS-C mirrorless cameras ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් Sony, Canon, Fuji මේ හැම එකක්ම APS-C mirrorless cameras ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් Nikon සමාගම පරක් වෙලා හරි ඒගොල්ලෝ ප්‍රථම වතාවට mirrorless APS-C කැමරා එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ Z50. ඉතින් මේගොල්ලෝ මේ පාටියට පරක් වෙලා ආවට අපි බලමු මේ කැමරා එකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් මේක ගැන කතා කරන්න අපි ආවා යාලට. Nikon la meeta avurudakata vithara issella introduce kara Z6 saha Z7 kiyana full frame cameras deka. Ithin meka handunwanna puluwan e cameras wala podi malli widiyata. Visheshathayakata thiyenne me Z6 saha Z7 kiyana full frame camera ekka meka compare karapuwama me dekema thiyenne ekama lens mount එක. Z mount එක තමයි තියෙන්නේ. Sony laget ඒගොල්ලන්ගේ camera lineup එකේ හැම එකකම Sony E mount එක තියෙනවා. හැබැයි Canon ලා වගේ company එකක් පොඩි mistake එකක් කරලා තිනවා මෙතන. මොකද ඒගොල්ලන්ගේ mirrorless APS-C cameras වලට ඒගොල්ලෝ වෙනම lens mount එකක් introduce කරලා තියෙනවා EF-M කියලා. ඉතින් ඕගොල්ලෝ Canon full frame mirrorless පාවිච්චි කරනවා නම් ඕගොල්ලන්ට RF lens එකක් පාවිච්චි කරන්න වෙනවා. Canon mirrorless APS-C camera එකක් පාවිච්චි කරනවා නම් EF-M lens පාවිච්චි කරන්න වෙනවා. එහෙමත් නැත්නම් adapters පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ ඕගොල්ලෝ Nikon වලදී එන්නේ නැහැ. ඉතින් ඒක පොඩි ඇඩ්වාන්ටේජ් එකක්. පළවෙනියෙන්ම කියන්න ඕනේ මොකද මේ කැමරා ලයින්අප් එකේ හැම එකම තියෙන්නේ Z lens mount එක. මේ කැමරා එකේ outer appearance එක ගැන කතා කරොත් එහෙනම් මේ කැමරා එක basically හදලා තියෙන්නේ magnesium alloy වලින්. ඒකින්ද මේකේ partially weather sealing එකකුත් තියෙනවා. ඉතින් ඔයගලන්ට බය නැතුව මේ කැමරා එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ කැමරා එකේ grip එක හොඳ solid grip එකක් තියෙනවා. හොඳට අතට අහු වෙනවා. ඉතින් අනිත් cameras compare කරද්දී මේ කැමරා එක පොඩි වුණාට මේක අතේ කිසිම uncomfortability එකක් නැහැ. තනි අතින් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ feel එකක් තියෙනවා. මේ කැමරා එක අල්ලගත්තම නිකන් පොඩි කැමරා එකක් කියලා ඕගලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඒකත් හොඳ දෙයක් මේ කැමරා එකේ. Nikon Z50 lens mount එක ගැන කතා කරනකොට තව විශේෂත්වයක් තමයි මේ FTZ adapter එක. ඒ කියන්නේ Nikon Z mount එකෙන් F mount එකට convert කරන adapter එක. ඉතින් මේ adapter එක මිලදී ගත්තොත් ඕගොල්ලෝ ගාව Nikon DSLR lenses තියෙනවා නම් මේ lenses කිසිම ප්‍රශ්නයක් නැතුව මේ කැමරා එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් ටෙස්ට් කරන්න මම ගෙනල්ලා තියෙනවා Nikon DX lens එක 55 to 300 lens එක මේකත් එක්ක. ඉතින් අපි අද දවසේ පස්සේ මේ lens එක දාලා පොඩි සෆාරි එකක් ගිහිල්ලා බලමු මේකේ performance කොහොමද. එහෙමත් නැත්නම් මේ adapter එක පාවිච්චි කරනකොට performance වල එහෙමත් නැත්නම් මේකේ connectivity එකේ issue එකක් තියෙනවද කියලා පරණ DSLR lens එකක් මේ කැමරා එකත් එක්ක පාවිච්චි කරද්දී. පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. ඕගලන්ට අපි මේ වීඩියෝ එකේ කැමරාවේ specifications ගැන කතා කරන කොටස නැරඹීමට අවශ්‍යතාවයක් නැත්නම් මම වීඩියෝ එකේ description එකේ link එකක් දාන්නම්. මේ කොටසෙන් ඉස්සරහට අපේ review එකේ වීඩියෝ එක කෙලින්ම බලාගෙන යන්න. Z50 එකේ features මම හිතුවා මේසේ අනිත් පැත්තේ තියෙන Nikon ලගේ D7500 DSLR එකත් එක්ක ටක් ගාලා compare කරන්න කියලා. Megapixel count එක ගත්තොත් එහෙනම් මේ cameras දෙකේම එකම megapixel count එක තමයි තියෙන්නේ. ISO level එක ගත්තත් දෙකටම 100 to 51200 වෙනකන් යන්න පුළුවන්. හැබැයි Nikon D7500 එකේ ඕගොල්ලන්ට expand කරන්න පුළුවන් 1,640,000 වලට. ඉතින් මම කාටවත් recommend කරන්නේ නැහැ මෙතන 1,640,000 level එකේ ISO use කරන්න. මොකද මේ photos පාවිච්චි කරන්න බැරි තරමටම ඔයගලන්ට noise පෙනේ මේ level එකේ photo එකක් ගැහුවොත්. ඉතින් හැම වෙලාවෙම try කරලා native range එකේ photos ගහන්න බලන්න පුළුවන් තරම් ISO එක අඩුවෙන්. lens mount ගැන කතා කරොත් එම ඉස්සෙල්ලා කිව්වා වගේ DSLR එකේ Nikon F mount එක සහ mirrorless එකේ අලුත්ම Nikon Z mount එක තමයි තියෙන්නේ. මේ වල release date එක ගැන කතා කරොත් mirrorless camera එකක් වෙන Z50 එක release කරලා තියෙන්නේ 2019 නොවැම්බර් මාසේ. මේ කැමරා දෙක ඇතුලේ image processing chip එක ගැන කතා කරොත් එම D7500 එකට Xpeed 5 processor එකත් Z50 එකට Xpeed 6 processor එකක් තියෙනවා. autofocus system එක ගැන කතා කරොත් එහෙම Z50 එකේ ඕගලන්ට AF points 209ක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අලුත්ම eye detection AF එක වැඩ කරන්නේ D7500 එකේ. autofocus detecting sensitivity එක ගැන කතා කරොත් එහෙම D7500 එකට -3 to +19 exposure value එකකින් autofocus කරගන්න පුළුවන්. මෙතන Nikon Z50 ට -2 to +19 exposure value එකකින් විතරයි autofocus කරගන්න පුළුවන් වෙන්නේ. මේ කැමරාස් දෙකේ viewfinder ටෙක්නොලොජි එක ගැන කතා කරොත් එහෙම DSLR එකට OVF එකක් සහ Z50 එකට EVF එකක් තියෙනවා. ඉතින් මේ දෙකම 100% view coverage එකක් ඕගලන්ට දෙනවා. Continuous shooting ගැන කතා කරොත් එහෙම Nikon Z50 ඉදිරියෙන් ඉන්නවා. මොකද ඒකට 11 frames per second photos ගන්න පුළුවන් හින්දා. Image stabilization system ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය mirrorless cameras වලට එන IBIS system එක මේ Z50ට නැහැ. මේකේ තියෙන්නේ in lens සහ digital image stabilization system එකක් විතරයි. LCD monitor ගැන කතා කරොත් එහෙම මේ දෙකටම 3.2 tilting TFT LCD touchscreen දෙකක් තියෙනවා. මෙතන Z50 එකේ screen එකේ resolution එක පොඩ්ඩක් වැඩි D7500 එකට වඩා. Video capabilities අතින් මේ cameras දෙකටම 4K 30p resolution එකෙන් record කරන්න පුළුවන්. හැබැයි D7500 එකේ 4K record කරනකොට ඕගොල්ලන්ගේ frame එක 1.5 times වලින් crop වෙනවා. ඒත් එක්කම Z50ට දැන් ඕගොල්ලන්ට full HD 120 frames per second video කරගන්නත් හැකියාව තියෙනවා. ඊට අමතරව maximum shutter speed එක ගැන කතා කරොත් එහෙම DSLR එකට 1/8000 of a second speed Nikon Z50 1/4000 of a second shutter speed එකක් තියෙනවා. ඊට අමතරව Z50 silent shutter mode එකකුත් මේගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. මෙතනදී ලොකුම වෙනස වෙන්නේ battery life එකේදී. ඉතින් ඔයගොල්ලෝ දන්න විදිහට Nikon D7500 එකේ ඔයගලන්ට shots 950ක් විතර ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලොකු වෙනසක් Nikon Z50 shots 320 battery life එකත් එක්ක compare කරපුවාම. හැබැයි Nikon Z50 USB එකක් through ඔයගලන්ට charge කරගැනීමේ හැකියාව තියෙනවා. Audio inputs ගැන කතා කරොත් එහෙම Z50 තියෙන්නේ microphone input එකක් විතරයි. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. කැමරාස් වල connectivity ගත්තොත් එහෙම Z50ට Wi-Fi සහ Bluetooth කියන capabilities දෙකම තියෙනවා. බර ගැන කතා කරොත් එහෙම Nikon Z50 mirrorless camera එකක් හින්දා DSLR එකට වඩා ගොඩක් බර අඩුයි ඔයගලන්ට මේ පේන විදිහට. මේ කැමරා එකේ තව පොඩි දෙයක් කියන්න ඕනේ. මේකේ ට්‍රැඩිෂනල් focus ring එක ඕගලන්ට කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන ෆන්ක්ෂනැලිටි එකකට. ඒ කියන්නේ ISO වැඩි කරගන්න, aperture එක වෙනස් කරගන්න මේ focus ring එක ඕගලන්ට menu එක through කස්ටමයිස් කරගන්න පුළුවන්. තව පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තමයි මේ Nikon Z50 ඒ ඕගොල්ලෝ bulb mode එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ long exposure වලින් photos ගන්නවා නම් light painting වැඩවලට වගේ සාමාන්‍ය bulb mode එක use කරනකොට ඕගලන්ට remote එකක් පාවිච්චි කරන්න වෙනවා මේ shutter එකේ time එක control කරන්න. හැබැයි මේගොල්ලෝ Nikon Z50ට අලුත් මෝඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා time release කියලා. ඉතින් මේකෙදි ඕගලන්ට remote tab පාවිච්චි කරන්න ඕනේ නැහැ. එකපාරක් shutter button එක press කරපුවාම shutter එක open වෙලා තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කැමති වෙලාවකට ආයෙ ඇවිල්ලා මේ shutter button එක press කරපුවාම shutter එක close වෙලා photo එක ඉවර වෙනවා. ඉතින් ඒකත් පොඩි advantage එකක් අනිත් කැමරාස් වල නැති මේ Nikon Z50 ඕගොල්ලෝ long exposures පාවිච්චි කරනවා නම්. එළියේ රස්නටයක් වැඩි හින්දා දැන් අපි caravan එක ඇතුළට ආවා. මම ඊළඟට කතා කරන්න යන්නේ මේ Nikon Z50 ඉන්ට්‍රොඩියුස් කිරීමත් සමග මේගොල්ලෝ lenses දෙකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. DX lenses දෙකක්. එකක් තමයි මම මේ පාවිච්චි කරන 1650 F 3.5 to 6.3 lens එක. ඊළඟට මේගොල්ලෝ තව lens එකක් රිලීස් කරනවා 50 to 250 lens එකක්. ඒකත් F 4.5 to 6.3 lens එකක්. ඉතින් මේ lens දෙකේ තියෙන ප්‍රශ්නේ තමයි tele end එකේදී මේ lens එකේ සහ 250 වල අනිත් ටෙලිෆොටෝ lens එකේදී ඔයගලන්ගේ aperture එක maximum level එකක තියෙන්නේ. ඒ කියන්නේ 6.3 level එකක තමයි තියෙන්නේ. ඉතින් ඒක එච්චරම හොඳ aperture එකක් නෙමෙයි ඔයගලන්ට low light condition එකකදී photo එකක් ගන්න. අනිත් එක තමයි මේ lens දෙකම හදලා තියෙන්නේ තනිකර plastic වලින්. lens එකේ feel එකත් ගොඩක් plastic feel එකක් එන්නේ. ඊට අමතරව lens එකේ lens mount එක බැලුවත් plastic lens mount එකක් තමයි තියෙන්නේ. ඉතින් කැමරා එක magnesium alloy වලින් හදලා තියෙනවා හොඳට durable විදිහට. ඒ වුණාට මේ lens එක ගත්තොත් එහෙම durability එක පොඩි question mark එකක් තමයි මට කියන්න වෙන්නේ. මොකද මේ lens එකේ හොඳ solid feel එකක් නැහැ. ඉතින් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේද කියන එක පාවිච්චි කළාම තමයි බලන්න වෙන්නේ. ඊළඟට මේ කැමරා එකේ screen එක ගැන කතා කරොත් එහෙනම් මේකේ back screen එකට 1,040,000 dots resolution එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ එච්චර කියන්න තරම් දෙයක් නැහැ. average screen එකක් තමයි. හැබැයි මේකේ EVF එක එහෙමත් නැත්නම් electronic viewfinder එකේ 2.36 million dot resolution screen එකක් තියෙන්නේ. අනිත් එක හොඳ magnification එකකුත් තියෙනවා. ඉතින් මේ price point එකට තියෙන අනිත් mirrorless cameras එක compare කරපුවාම මේ Z50 එකේ EVF එක ගොඩක් හොඳයි අනිත් ඒවාට වඩා. ඊට අමතරව මේකේ screen එක පිටිපස්සේ screen එක ඕගලන්ට tilt කිරීමේ හැකියාවක් තියෙනවා. ෆ්‍රන්ට් එකෙන් වේස් ලෙවල් එකට 90 degrees වෙනකම් මෙන්න මේ ආකාරයෙන් ඔයගලන්ට නවා ගන්න පුළුවන්. ඊට අමතරව vlogging style එකට ඔයගලන්ට screen එක පල්ලෙහාට අංශක 180ක් නවන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් තනි අතින් පාවිච්චි කරලා selfie එකක් ගන්න. එහෙමත් නැත්නම් vlogging style එකකට videos කරගන්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ tripod එකක් හරි මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා නම් මේ screen එකේ ඉස්සරහින් තමයි මේ tripod එක set වෙන්නේ. එතකොට screen එක ඔයගොල්ලන්ට පේන්නේ නැති වෙනවා. ඊට අමතරව සමහර වෙලාවට tripod එක පාවිච්චි කරනකොට මේ screen එක මේ විදිහට අරගන්නත් බැරි වෙන්න පුළුවන්. මොකද මේ යට plate එක distract වෙන හින්දා. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඔයගොල්ලෝ මේ කැමරා එක මිලදී ගන්න plan කරනවා නම්. මම මේ ෆොටෝ එක ගත්තේ Z50 කැම් එකේ ඩයිනමික් රේන්ජ් එක චෙක් කරන්න. දැන් ඔයාලට මේ පේන්නේ ප්‍රොසෙස් කරපු නැති මම ගත්ත රෝ ෆොටෝ එකක්. මේ කැමරා එකේ ඇත්තම කිව්වොත් එහෙම ඉතාමත් හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙනවා. ෂැඩෝස් උස්සන්න හෝ රිකවර් කරගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. ෆොටෝ එකට නොයිස් එච්චර එකතු වෙන්නේ නැහැ. දැන් ඔයාලට මේ පේන්නේ ප්‍රොසෙස් කරලා ඉවරුණායින් පස්සේ මේ ෆොටෝ එක පේන විදිය. මෙතනින් පස්සේ අපි ගියා එතන තිබුණු ස්වභාවිකව හැදුණු වැලි කන්දකට. මට මෙතන තිබුණු ඇත්තම ලස්සන උනේ මිනිස් පා සටහන් වලින් තොර වුණු මේ සෝභා සුන්දරත්වයයි. ඇත්තටම මම පුදුම වුණා. මිනිසුන් ගැවසෙන්නේ නැති මේ වගේ තැනකත් අපේ නරක පුරුදු වල විපාක නම් අඩු නැතුව හැම තැනම පේන්න තිබුණා. මේ කැමරාව කෙසේ වෙතත් ඔයාලා මේ වීඩියෝ එක බලලා එක දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ අපේ සෝභා දහම රැක ගන්න ඔයාලගේ ප්ලාස්ටික් භාවිතය 1 ග්‍රෑම් එකකින් හරි අඩු කරගන්න පුළුවන් නම් ඒකම මට ලොකු දෙයක්. තුන පහුවෙලා තියෙන දැන් අපි අද ෆුල් ඩේ සෆාරි එකකට යනවා. ඉතින් මේ සෆාරි එකට අපි Nikon Z50 ගෙනින්න තමයි ෆොටෝස් ගන්න. මට තියෙන එකම ප්‍රශ්නේ මම දාලා තියෙන්නේ එක බැටරි එකයි. Nikon Z50 එකට ENEL 25 අලුත්ම බැටරි එක. මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන අලුත් බැටරි එක. ඉතින් මම ෆුල් charge කරලා ඊයේ ප්‍රශ්නේ තියෙන්නේ මට ෂුවර් නැහැ මේ බැටරි එක කියන්නේ අද අපි සෆාරි එකේ ෆුල් ඩේ එකම මේ බැටරි එක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි ඇඩ්වාන්ටේජ් එක දෙන්නේ මම ඒත් එක්කම පවර් බැංක් එකක් ෆුල් charge කරගත්තා. මොකද මේ Nikon Z50 එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි අපිට කැමරා එක පවර් බැංක් එකෙන් charge කරගන්න පුළුවන්. ඉතින් බැරි වෙලාවක හරි බැටරි එක බැස්සොත් එහෙම මම පවර් බැංක් එක use කරලා කැමරා එක charge කරගන්න try එකක් දෙනවා. චුට්ටකින් ජිප් එක ගෙනාව මෙතෙන්ට. ඉතින් ඇඳ ගන්න තමයි තියෙන්නේ දැන්. ඔන්න ඉතින් අපි කියපු විදිහටම අපි ආවා යාලට. ඉතින් Nikon Z50 එකට මම දැන් FTZ ඇඩැප්ටර් එක දාලා 55-300 lens එක දාලා තියෙන. ඉතින් මේක තමයි හොඳම ටෙස්ට් එක මේ කැමරා එකේ capabilities සහ පරණ DSLR lenses කොහොමද පාවිච්චි කරන්නේ. එහෙමත් නැත්නම් performance එක කොහොමද කියලා බලන්න. ඉතින් අපි plan කරපු දෙයට 3:45ටම හරියටම ටක් එකටම වෙලාවට ආවා ජිප් එක. ඉතින් යාළ එනවා නම් අනිවාර්යෙන් මෙන්න ඉන්නවා පොර මේනක. මම අපේ වීඩියෝ එකේ පල්ලෙහා description එකේ දාන්නම් මෙයාගේ number එක. ඕගොල්ලෝ photos ගන්න හැම යාළ පැත්ත එනවා නම් මෙයාට කතා කරන්න ඕනේ තැනක ටක් ගාලා ගෙනියයි කියපු වෙලාවට පටස් ගාලා වැඩේ කරනවා. එහෙනම් අපි අතිරියට ගිහිල්ලා බලමු මේ කැමරා එකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. ඉතින් මට පොඩි දේවල් කීපයක් කියන්න ඕනේ මේ කැමරා එකේ මම නෝට් කරපු. පළවෙනි දේ තමයි මේ බෑක් වීල් එක. බෑක් වීල් එක පොඩ්ඩක් තදයි. ඉතින් සමහර විට මේක අලුත් හින්දා වෙන්න පුළුවන්. ඉතින් ටිකක් කල් පාවිච්චි කරනකොට මේ වීල් එක ටිකක් බුරුල් වෙන්න පුළුවන්. දැනට මට පොඩි තද ෆීලිං එකක් තියෙනවා මේක කරකවනකොට එච්චරම comfortable නැහැ මේක කරකවන්න පොඩි ඩම් එකක් දාලා කරකවන්න ඕනේ. ඊට අමතරව buttons ගත්තත් මේ කැමරා එකේ buttons චුට්ටක් plastic feeling එකක් තියෙනවා. සාමාන්‍යයෙන් DSLR වල වගේ rubberized feeling එකක් නැහැ මේ buttons වල. ඊට අමතරව තව චූටි දෙයක් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ DSLR කැමරා එකක් පාවිච්චි කරලා තියෙනවා නම් මෙතන උඩ ඔයගොල්ලෝ දැකලා ඇති Casio style podi display එකක් තියෙනවා ඕගොල්ලෝගේ shooting information පෙන්නන. ඉතින් මේ කැමරා එක ගොඩක් පොඩි හින්දා ඒ display එක මෙතන නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් මට මිස් වෙනවා. ඉතින් තිබ්බොත් හොඳයි. ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි. ඊට අමතරව තමයි මේ lens එක ටිකක් ලොකුයි. අනිත් එක ඔයා tele end එකට ගියාම මේ lens එක ගොඩක් extend වෙනවා. ඉතින් මෙහෙම extend වෙන ලාවට මේ කැමරා බොඩි එක ගොඩක් පොඩි හින්දා පොඩි unbalance ගතියකුත් තියෙනවා. තව මේ කැමරා එකේ නෝට් වෙච්ච පොඩි දෙයක් කියන්න ඕනේ. ඒක තමයි අපිට යන අතරේ දිවියෝ දෙන්නෙක් හම්බ වුණා. දිවිය අම්මයි දිවියගේ පැටියයි. ඉතින් මේ කැමරා එකේ තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි ස්පෙෂලි මේ DSLR lenses මේ FTZ adapter එකත් එක්ක පාවිච්චි කරද්දී මේක ස්ටෑන්ඩ්බයි මෝඩ් එකට ගියන් පස්සේ wake up වෙන්න. එමත් නැත්නම් ඔයගොල්ලෝ ෂටර් බටන් එක half press කරපුවාම මේ කැමරා එක wake up වෙන්න තප්පර එකමාරක් විතර යනවා. ඉතින් මේ තප්පර එකමාර ඇතුළ තුල මට දිවි අම්මව ෆොටෝ එක ගන්න බැරි වුණා. ඒ ෆොටෝ එක මට මිස් වුණා. හැබැයි මේක wake up වුණාන් පස්සේ මට දිවි පැටියා ගියා. ඒ පැටියාගේ ෆොටෝ එක ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් පොඩි දෙයක්. මේ කැමරා එක පාවිච්චි කරනවා නම් ස්පෙෂලි DSLR lens එකක් පාවිච්චි කරලා පොඩි දෙයක් මතක තියාගන්න. ඔන්න ඉතින් මම ඉස්සෙල්ලා ප්‍රෙඩික්ට් කරපු විදිහටම කැමරා එකේ බැටරිය බැස්සා. මම ෂොට්ස් කොච්චර ගත්තද කියලා මම ඔයගලන්ට පස්සේ කියන්නම්. ඉතින් Nikonලා මේ කැමරා එකේ කරපු පොඩි මිස්ටේක් එකක් කියලා මට හිතෙන්නේ මේගොල්ලෝ මේ ඉන්ට්‍රොඩියුස් කරපු අලුත් ENEL 25 බැටරිය. මේගොල්ලන්ගේ Z6 සහ Z7 කැමරාස් වල තියෙන ENEL 15 බැටරිය එකම මේකට යූස් කරා නම් මම හිතනවා මේකට තව බැටරි ලයිෆ් එක වැඩිපුර ගන්න පුළුවන් කියලා. ඉතින් මේකේ අවශ්‍ය තමයි ලස්සන ෂොට් එකක් තියෙනවා. අතන කුළුහරකෙක්ගේ ඔළුව උඩ ඉන්ඩියන් පොන්ඩ් හෙරල් කෙනෙක් ඉන්නවා. ඉතින් ෂොට් එකක් ගන්න දෙයක් නැහැ. මොකද මේකේ බැටරි බැස්ස හින්දා. හැබැයි පොඩි ඇඩ්වාන්ටේජ් එකකට තියෙන්නේ මේක පවර් බැංක් එකක් through charge කරගන්න පුළුවන්. හැබැයි charge වෙන ගමන් මේ කැමරා එකෙන් photos ගහන්න බෑ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් පොඩ්ඩක් charge වෙලා ඉවර වුණාම ඔයගලන්ට photo එකක් දෙකක් විතර ගහලා ආයි කැමරා එක off කරන්න වෙනවා charge වෙන්න. ඉතින් මේ කැමරා එක ගන්නවා නම් ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. ඔන්න ඉතින් අපි යාලෙන් බූන්දලට ආවා. මම දන්නේ නැහැ ඕගොල්ලන්ට මාව ක්ලියර්ලි අහනවාද කියලා. මොකද මෙතන මාර හුලඟක් තියෙන්නේ. ඉතින් අපිට හම්බෙච්ච ගොඩක් ෆොටෝස් අපි ගත්තා, සතුන්ගේ ෆොටෝස් ගත්තා. එකම ප්‍රශ්නේ උනේ මේ කැමරා එකේ බැටරිය බැස්ස එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් ඕගොල්ලෝ මේ කැමරා එක අරගෙන යනවා නම් අනිවාර්යෙන් එක්ස්ට්‍රා බැටරියක් ගන්න. එහෙමත් නැත්නම් පවර් බැංක් එකක් අරන් ගිහිල්ලා කැමරා එක පාවිච්චි කරන්නේ නැති හැම වෙලාවෙම මේක පවර් බැංක් එක ආධාරයෙන් charge කරන්න. Nikon සමාගම කියන විදිහට මේ අලුත් ENEL 25 බැටරියෙන් ඕගොල්ලන්ට roughly shots 320ක් විතර ගන්න පුළුවන්. ඉතින් මම කොළඹ ඇවිල්ලා අපි ගත්ත photos බලපුවාම බැටරි එක බහින්න ඉස්සෙල්ලා මම photos 628ක් අරන් තියෙනවා. ඉතින් Nikon ලා claim කරන 320ට වඩා ගොඩක් වැඩිපුර photos මම අරන් තියෙනවා මේකේ single බැටරියෙන් බැටරිය බහින්න ඉස්සෙල්ලා. ඊට අමතරව පොඩි දෙයක් කිව්වොත් එහෙම මේ lens එක ගැන මේ 55 to 300 DSLR DX lens එක ගැන කතා කරොත් එහෙම මේක normal DSLR එකක පාවිච්චි කරනවා වගේම මේ Z50 mirrorless body එකේ මේ FTZ adapter එකෙන් මට පාවිච්චි කරන්න පුළුවන් වුණා. Focusing වල මට කිසිම එකක් තේරුනේ නැහැ. Normal විදිහට focus වුණා. ඒකින්ද මට කියන්න පුළුවන් ඕගොල්ලන් ගාව පරණ DSLR lenses තියෙනවා නම් මේ FTZ adapter එක පාවිච්චි කරලා මේ කැමරා බොඩියට දාලා ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි මේ 55 to 300 lens එක මම recommend කරන්නේ නැහැ ඕගොල්ලෝ wildlife කරනවා නම්. මොකද මේක ඇත්තටම කිව්වොත් එහෙම focusing ගොඩක් slow සහ මේකේ sharpness එක ගොඩක් මදි ඕගොල්ලෝ tele end එකේ photos ගන්නවා නම්. ඉතින් මේ lens එක ගන්නවා වෙනුවට මට recommend කරන්න පුළුවන් මේ Z50 camera එකත් එක්ක release වෙච්ච 50 to 250 Z mount එකේ lens එක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ lens එක ගන්න. මොකද මට sure කරන්න පුළුවන් අනිවාර්යෙන් Z mount lens එක ගොඩක් sharp සහ focusing ගොඩක් fast වෙයි මේ lens එකට වඩා. ඔන්න ඉතින් ඊයේ දවසම අපි යාල සහ බූන්දල ජාතික වනෝද්‍යානවල පින්තූර අරගෙන ඕගලන්ට එක්ක මම ෂෙයා කරා. දැන් අපි ඇවිල්ලා තින්නේ අපේ අන්තිම නවාතැන් පොළට W Villa at යාල කියන හොටෙල් එකට. පොඩි හොටෙල් එකක්. ඒ වුණාට බොහොම ට්‍රෙන්ඩි මොඩර්න් ලුක් එකක් තියෙන හොටෙල් එකක්. ඉතින් ඕගොල්ලෝ මේ පැත්තට එනවා නම් ඉතින් මේක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මම ඕනනම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ හොටෙල් එකට ලින්ක් එකක්. රයිට්. තව දෙයක් මේකට කියන්න ඕනේ මේ Nikon Z50 එක ගැන මේකට Nikon ලා කියන විදිහට brand new 20.9 megapixel sensor එකක් තමයි මේගොල්ලෝ මේ කැමරා එකට ඉන්ට්‍රොඩියුස් කරලා තින්නේ. හැබැයි අපි මීට ඉස්සෙල්ලා දැකලා තියෙනවා මේ 20.9 megapixel sensor එක Nikon ලාගේ පරණ තිබිච්ච D500 සහ D7500 කියන කැමරාස් දෙකේම. ඉතින් ඒ sensor එකේ capabilities ඔයගොල්ලෝ DSLR cameras පාවිච්චි කරලා තියෙනවා නම් හොඳටම දන්නවා. මොකද ඒ sensor එක ගොඩක් capable. එහෙමත් නැත්නම් ගොඩක් දේවල් කරන්න පුළුවන් sensor එකක්. මීට ඉස්සෙල්ලා ඔයගලන්ට මතක ඇති අපි වීඩියෝ එකක් කරා Sony versus Nikon versus Canon කියලා. ඉතින් මේකෙදි අපි cameras තුනක් එකිනෙකට compare කරලා බැලුවා. මේ comparison එකේදීත් අපිට තේරුනේ Nikon D7500 එකේ තමයි හොඳම ISO. එහෙමත් නැත්නම් low light performance එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක බලන්න ඕන නම් මම මෙතන description එකේ link එකක් දාන්න ඔයගලන්ට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් මේ කැමරා එකට මේ Z50 එකටත් ඒ කැමරාස් වල තියෙන sensor එක හෝ ඊට වඩා improve කරපු sensor එකක් තියෙනවා නම් ඉතින් මට කිසිම doubt එකක් නැහැ. එහෙම කියන්නේ සැකයක් නැහැ. මේ sensor එකෙනුත් හොඳ low light performance එකක් සහ හොඳ dynamic range එකක් තියෙනවා කියන එක. ඒක ඕක වුණත් අපි D7500 එකත් එක්ක මේකේ එහෙමත් නැත්නම් මේ Z50 එකේ low light performance එක දැන් එකිනෙක සංසන්දනය කරලා බලමු. මේ photos side by side compare කරනකොට මට note වෙච්ච කරුණු තුනක් තියෙනවා. එක අපි මේකට පාවිච්චි කරේ එකම lens එක Sigma 1750 f2.8 EXDC lens එක. Z50 එකේදී අපි මේකට FTZ adapt එක දාලා තමයි පාවිච්චි කරේ. නමුත් Z50 එකේ photos බලපුවාම half stop එකකින් වගේ bright කියලා තේරුණා හැම photo එකක්ම. මේක අපිට රෂියාවලදීත් mirrorless versus DSLR video එක කරද්දී තේරුණ දෙයක්. DSLR lens එකක් adapter එකක් පාවිච්චි කරලා EOS-R mirrorless camera එකට ගහපුවාම පස්සේ ඒකෙන් ගන්න photos bright DSLR එකෙන් ගන්න photos වලට වඩා. ඉතින් මෙතනදිත් Z50 එකේ photos bright D7500 එකෙන් ගත්ත photos වලට වඩා. දෙවෙනි කාරණාව තමයි Z50 එකෙන් ගත්ත photos ගොඩක් sharp D7500 එකෙන් ගත්ත photos වලට වඩා. ඉස්සෙල්ලා කිව්වා වගේ අපි එකම lens එක තමයි මේ කැමරා දෙකටම පාවිච්චි කරේ. නමුත් හැම ISO level එකකදීම Z50 එකේ photos sharp කියලා හොඳට පැහැදිලිව පේනවා. තුන්වෙනි කාරණාව තමයි Z50 එකේ ISO performance. අපි දැනටමත් දන්නවා D7500 කැමරා එකේ ගොඩක් හොඳ ISO performance එකක් තියෙන කැමරා එකක් කියලා. සමහර විට D7500 එක මාකට් එකේ තිබුණ හොඳම APS-C ISO performance කැමරා එක වෙන්න පුළුවන්. මම ඇත්තටම හිතුවේ නැහැ Z50 එකේ ISO performance D7500 එකට වඩා මේ විදිහට ගොඩක් පැහැදිලි වෙනසකින් දිනයි කියලා. ඉතින් APS-C කැමරා වලින් දැනට හොඳම ISO performance තියෙන්නේ Nikon Z50 මේ කැමරා එකට කියලා දැන් මට කියන්න පුළුවන්. Nikon Z50 තව පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නේ මේකේ ඔයගලන්ට pop up flash එකක් හොයාගන්න පුළුවන්. ඉතින් Nikon ලාගේ mirrorless cameras වෙන Z6 සහ Z7 කියන කැමරාස් වල ඔයගලන්ට pop up flash එකක් හොයාගන්න නැහැ. ඉතින් මේක සමානලාවට වැදගත් වෙන්න පුළුවන් ඔයගොල්ලෝ low light condition එකක ඉන්නකොට මේක fill light එකක් විදිහට පාවිච්චි කරගන්න. හැබැයි පොඩි දෙයක් මතක තියාගන්න ඕනේ Nikon ලගේ CLS lighting system එක මේකේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ flash එකෙන් optical master trigger එකක් විදිහට මේ flash එක පාවිච්චි කරන්න බෑ. ඉතින් මේක standalone flash එකක් විදිහට ඕගොල්ලන්ට මේ කැමරා එකේ පාවිච්චි කරන්න පුළුවන් TTL system එකට අනුව. තව ලොකු advantage එකක් තමයි mirrorless cameras වල manual lens එකක් පාවිච්චි කරද්දී. මොකද ඔයගොල්ලෝ DSLR කැමරා එකක් පාවිච්චි කරලා තියෙනවා නම් manual lens එකක් දාලා focus කරන්න යද්දී එහෙමත් නැත්නම් optical viewfinder එකෙන් බලලා focus කරන්න යද්දී ඒක මාර කරදරයක්. ඒක හරියට කරගන්න අමාරුයි. Samyang 8mm fisheye එක ගොඩක් sharp, ගොඩක් popular lens එකක්. Mirrorless කැමරා එකේ advantage එක තමයි ඔයගොල්ලන්ට EVF එකේ මෙතන zoom කරලා EVF එක ඇතුළෙම අපිට zoom කරලා image එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ බලන ගමන්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ focus එක හරියටම pinpoint ගන්න පුළුවන්. ඊට අමතරව මේකට ඔයගලන්ට focus peaking assistant feature එක use කරන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ focus area එක රත් පාටින් හෝ ඔයගොල්ලෝ තෝරන කලයකින් highlight වෙලා පෙන්වනවා. ඉතින් මේකත් advantage එකක්. ඔයගොල්ලන්ට manual lenses පාවිච්චි කරනකොට tag ගාලා photo එක ගන්න. එහෙමත් නැත්නම් tag ගාලා focus කරගන්න. ඉතින් අපි මෙතන මේ area එකක් තියෙනවා. මේ area එක මේ 8mm lens එකෙන් අරගෙන බලමු. මේ කැමරා එකේ focus modes ගැන කතා කරොත් එහෙම ඕගොල්ලන්ට ආගන්න පුළුවන් AF mode auto switch. මේකෙදි single autofocus point එකෙන් සහ continuous autofocus mode එකට කැමරා එක automatically decide කරලා switch වෙනවා. ඊට අමතරව single AF, continuous AF සහ manual focus. Manual focus එකේදී ඕගොල්ලන්ට focus peaking assistant එක තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ focus ring එක කරකවනකොට මේ මෙතන පල්ලෙහා guide එකකිනුත් පෙන්නනවා. ඔයගොල්ලන්ගේ macro level එකෙන් ඉඳන් infinity level එකට යනකම් වෙනස් වීම සහ ඊට අමතරව රතු පාටෙන් highlight වෙලා මේ focus peaking assistant එකෙන් ඔයගොල්ලන්ට පෙන්නනවා ඔයගොල්ලන්ගේ focus area එක. එහෙමත් නැත්නම් focus වෙලා තියෙන්නේ මොනවද කියලා. ඊට අමතරව අපි focus modes ගැන කතා කරොත් එහෙම ඒ කියන්නේ focus area එක ගැන කතා කරොත් එහෙම ඕගොල්ලන්ට pin point AF mode එකක් තියෙනවා අලුතෙන් මේ කැමරා එකට introduce කරලා. ඕගොල්ලන්ට පේනවා ඇති focus point එක ගොඩක් පොඩි focus point එකක්. ඉතින් ඕගොල්ලන්ට පොඩි තැනකට උනත් මේක point කරලා focus කරගැනීමේ හැකියාව තියෙනවා. ඊටාත්ම පහසුවෙන් මේ ආකාරයට. ඊට පස්සේ focus areas ගැන කතා කරොත් එහෙම ඕගොල්ලන්ට single point AF එකක් තියෙනවා. මේකෙදි ටිකක් ලොකු කොටුවක්. ඊට අමතරව wide area AF එක මේකේ ටිකක් ලොකු කොටුවක් ඊට අමතරව ඔයගොල්ලන්ට තියෙනවා wide area AF large කොටුව මේකෙත් ටිකක් ලොකු කොටුවක් තියෙන්නේ ඊට අමතරව තමයි ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ auto area AF එක මේ auto area AF එකේදී තමයි ඔයගොල්ලන්ට face detection සහ eye detection එක automatically මේ කැමරා එකෙන් detect කරන්නේ ඊට අමතරව මේ මැද OK button එක ගහලා ඕගලන්ට පේනවා ඇති මෙතන මේ පොඩි කොටුවක් එනවා මේ කොටුව ඕනේ තැනකට දාලා එහෙමත් නැත්නම් ටච් කරපුවාම මේක auto focus tracking එක enable වෙනවා. ඉතින් මෙතනදී ඕගොල්ලෝගේ subject එක move වුණාම මේ කැමරා එකේ auto focus system එකෙන්ම automatically subject එක track කරන්න පටන් ගන්නවා. ඉතින් මේවා තමයි මේ කැමරා එකේ auto focus system එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් auto focus system එක හොඳට වැඩ කරා. මම පාවිච්චි කරපු වලින් tracking හොඳට වැඩ කරා. face detection, eye detection හොඳට වැඩ කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එක මම දැන් කරන්නේ Nikon Z50 එකේ 4K resolution එකෙන්. මම මේකට mic එකක් පාවිච්චි කරලා නැහැ. මේකේ inbuilt microphone එකෙන් තමයි දැන් ඕගලන්ට මම කතා කරන දේවල් ඇහෙන්නේ. හැබැයි මෙතන ගොඩක් හුලං තියෙනවා. ඉතින් සමහරවිට ඕගලන්ට හුලඟේ සද්ද ඇහෙන්න පුළුවන්. ඉතින් මට screen එකෙන් පේනවා මගේ face එක හොඳට track කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව තව පොඩි දෙයක් කියන්න ඕනේ. Canon 90D එකත් එක්ක compare කරද්දී මේකේ video quality එක එහෙමත් නැත්නම් video image එක පොඩ්ඩක් sharp. ඊට අමතරව 120 frames per second ඔයගොල්ලෝ full HD record කරනවා නම් Canon 90D එකේ වගේ නෙමෙයි. ඔයගලන්ට full autofocus capability එක තියෙනවා. ඊට අමතරව 120 frames වලදී audio එකත් record වෙනවා මේ කැමරා එකේ. Mirrorless cameras වලට එන IBIS එහෙමත් නැත්නම් in body image stabilization මේකේ නැහැ. ඒ වුණාට video mode එකේදී ඔයගලන්ට digital stabilization එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක on කරගත්තම ඔයගලන්ට ඩිජිටලි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පොඩි ක්‍රොප් වීමකට ලක් වෙනවා ඔයගලන්ගේ ෆුටේජ් එක. ඊට අමතරව මේ කිට් ලෙන්ස් එකේ 4.5 stops වෙනකන් ස්ටැබිලයිසේෂන් එකක් මේගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේක ඔන් කරගන්න තියෙන්නේ මෙතනින්. මේක දෙවිදියකට ඔන් කරගන්න පුළුවන්. normal on mode එක. ඊට අමතරව ඔයගලන්ට ස්පෝර්ට්ස් mode එකක් වශයෙන් උත් මේකේ lens එකේ තියෙන ස්ටැබිලයිසේෂන් සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ කැමරා එකේ අනිත් ප්‍රශ්නේ තමයි මේකේ තියෙන one card slot එක. මොකද ඉතින් මේක professional grade camera එකක් කියලා අපිට කියන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් professional cameras වල ඕගොල්ලන්ට card slots දෙකක් තියෙනවා. අනිත් එක මේකේ card slot එක අනිත් කැමරා වල වගේ නෙමෙයි පොඩ්ඩක් වෙනස් තැනක තමයි තියෙන්නේ. පල්ලෙහා battery door එක ගාව තමයි ඕගොල්ලොන්ගේ SD card එක දාන input එක. එහෙමත් නැත්නම් slot එක තියෙන්නේ. මට තේරෙන විදිහට මේ Nikon Z50 කැමරා එක Nikon ලා ආධුනිකයන්ට තමයි ටාගට් කරලා තියෙන්නේ. මොකද ඔයගලන්ට D5000 සහ D3000 වගේ DSLR series වල හොයාගන්න පුළුවන් විදිහේ color filters වගේ දේවල් මේ කැමරා එකේ හොයාගන්න පුළුවන්. ඒ වුණාට මගේ පුද්ගලික මතයට අනුව මේක ආධුනිකයන්ටත් වඩා pro grade එකේ කෙනෙකුට උනත් පාවිච්චි කරනවා මට පේනවා මේ කැමරා එක. ඉතින් අපි මේ වීඩියෝ එකේ කතා කරා වගේ මේ කැමරා එකේ improve වෙන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේක තමයි මගේ favoriteම කැමරා එක කියලා. ඊට අමතරව මේක perfectම කැමරා එකකුත් නෙමෙයි. හැබැයි අපි කැමරා එකකින් accept කරන්නේ එහෙමත් නැත්නම් අපි කැමරා එකකින් බලාපොරොත්තු වෙන්නේ හොඳ පින්තූරයක් ගැනීම. ඉතින් ඒක තමයි මේ කැමරා එකේ තියෙන ලොකුම strength එක සහ power එක. මේ කැමරා එකට introduce කරලා තියෙන image sensor එකෙන් කරන ලොකුම දේ තමයි හොඳ top class photos එලියට ගැනීම. මොකද මේ කැමරා එකේ dynamic range එක මම දැකපු නැති විදිහ. අනිත් කැමරාස් වල හොයාගන්න බැරි විදිහට තරම් හොඳ quality dynamic range එකක් තියෙනවා. Colors ගොඩක් crisp, sharp images මේ sensor එකෙන් එලියට දෙනවා. ඉතින් මේ කැමරා එකෙන් ඕගොල්ලන්ට බය නැතුව හොඳ top class quality photo එකක් එලියට ගන්න පුළුවන්. මම මේ කැමරා එක පාවිච්චි කරන එක ගොඩක් enjoy කරා මේ trip එකේ. ඉතින් අනිවාර්යෙන්ම ඉස්සරහටත් මම මේ කැමරා එක පාවිච්චි කරනවා. ඉතින් ඔන්නෝව තමයි මට Nikon Z50 ගැන කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ අපේ videos enjoy කරනවා නම් අපේ YouTube page එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඕගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් Facebook සහ Instagram හරහා. ඉතින් මේ වගේ නැවත අලුත් video එකකින් හම්බ වෙනතුරු හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම රජිත් යාලේ සිට bye bye.